ආයුබෝවන් කුකින් විත් තයිෆ් YouTube channel එකට ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. වැලිතලප පහදන හැටි මම අද ඔයාලට කියලා දෙන්නේ. වැලිතලප කිව්වහම අපි ගොඩාක් අය බයයි මේක හදද්දි වැරදින්න පුළුවන් කියලා. ඒ නිසා ගොඩාක් අය මේක හදන්න මැලිකමක් දක්වනවා. ඔයාටයි මම අද මේ වැලිතලප පහදන හැටි කියලා දෙන්නේ. මේ විදිහට හැදුවොත් වැලිතලප වර්ධින්නේ නැහැ. ඉතාමත්ම ඉක්මනින් ලේසියෙන් ඔයාට වැලිතලප හදාගන්න පුළුවන්. මේ වැලිතලප රෙසිපි එකට මම හාල් පිටි පාවිච්චි කරන්නේ නැහැ. මේකට මම පාවිච්චි කරන්නේ රුලන්. අපි මේක හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා ඉතාම ඉක්මනින් බලමු. රුලන් කෝප්ප දෙකක්, සිහිනව ගාගත්තු පොල් කෝප්ප එකක්, සීනි කෝප්ප එකක්, තලාගත්තු එනසාල් ලැට පහක්, වතුර කෝප්ප තුනක්, ලුණු තේ හැඳින් හතරින් එකක්. ඒ වගේම මෙන්න මේ විදිහට කෙසෙල් කොලයක් දාගෙන හදාගත්තු තැටියකුත් මම ලෑස්ති කරගෙන තියෙනවා. මුලින්ම කරන්න ඕන මේ වැලිතලප එක හදන්න පාවිච්චි කරන රුලන් ටික හොඳින් බැදගන්න එක. මේක මදගින්න කරන්න තමතක කරන්න එපා. රුලන් වල හොඳ සුවදක් බැදෙද්දී එනවා. අන්න ඒ වෙනතෙක් මේක හොඳින් බැදගන්න. දැන් මේක වෙනම භාජනයකට අපි එකතු කරගන්නවා. දැන් අපි පාවිච්චි කරන පොල් ටිකත් හොඳින් බැදගන්නවා. මේ පොල් වල වතුර ගතිය ටිකක් ඉවත් වෙන තෙක් අපි හොඳට බැදගන්න ඕන. පොල් වල පාට වෙනස් වෙන්න දෙන්න එපා. දැන් මේ රුලන් ටික වගේම පොල් ටිකත් කලවම් කරලා ඒක ටිකක් හොඳින් නිමෙන්න දෙන්න. මේ රුලම් මිශ්‍රණය අපිට ස්ටීම් කරන්න ඕන. ඒ නිසා ස්ටීම් එකත් ලෑස්ති කරලා ඒකෙත් වතුර එක උණු කරගන්න. දැන් ඔයාලට පුළුවන් වතුර ටිකෙන් ටික එකතු කරලා වැලි කැට වගේ රුලන් ටික හොඳට මල් කරගන්න ඕන. මට වතුර කෝප්ප භාගයක් වගේ ප්‍රමාණයක් කියා. නමුත් මේක ඔයාගේ මිශ්‍රණයට අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වතුර එකතු කරගද්දී වතුර වැඩි කරගන්න නම් එපා. මේක හාල් පිටි වලින් හදනවා වගේ අමාරු නැහැ. ඒ නිසා ඉතාම ඉක්මනින් අපට මේ පිට්ටු එක හදාගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ මම මේ හැම හදාගත්තු පිට්ටු ටික. මෙන්න මේ වගේ පිරිසුදු රෙදි කැබැල්ලකට මේ මිශ්‍රණය එකතු කරලා ඒක හොඳින් උතා ගන්න ඕන. මෙතනදිත් පුංචි දෙයක් ඔයාල මතක තියා ගන්න ඕන. මේක ගොඩක් තද වෙන්න උතා ගන්න එපා. දැන් අපේ ස්ටීම එකේ වතුර එක හොඳින් රත් වෙලා තියෙන්නේ. දැන් අපේ රුලම් පොල් මිශ්‍රණය ස්ටීමර් එකේ තියා ගන්නවා. විනාඩි 10ක් වගේ කාලයක් හොඳටම ප්‍රමාණවත් මේක තඹ ගන්න. විනාඩි 10කට පස්සේ තමයි ඔයාලට මේ අපේ පිට්ටු එක පේන්නේ. රස්නේ තියෙද්දිම ඒකේ ලොකු කැට තියෙනවා නම් මෙන්න මේ විදිහට ඒක පොඩි කරගන්න. දැන් අපේ පිට්ටු මිශ්‍රණය සූදානම්. දැන් අපේ වැලිතලපේකේ පැණි මිශ්‍රණය හදාගන්නයි අපි හදන්නේ. මේක ඉතාම නිවැරදිව සහ පිළිවෙලට කරන්න ඕන දෙයක්. මෙන්න මේ පැණි මිශ්‍රණයෙන් තමයි ගොඩක් අයට වැලිතලපේක වරදින්නේ. ඒක නිසා මේක හොඳින් බලාගන්න. අපි පාවිච්චි කරන සීනි එකෙන් මේස හැඳි 4ක් පමණ මම මෙන්න මේ විදිහට මුලින්ම එකතු කරගන්නවා. මෙතනදි ලිපේ ගින්දර මද ගින්නේ තියාගන්නත් අමතක කරන්න එපා. මේක හොඳ තද පාටක් එනතෙක් හොඳින් කැරමල් කරගන්න. මේක ගොඩාක් තද පාටක් වුණා කියලා ඔයාලා බය වෙන්න එපා. මේකේ කිසිම කර රසක් එන්නේ නැහැ. දැන් අපට අවශ්‍ය කරන පාට අපට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් අපි පාවිච්චි කරන වතුර කෝප්ප තුන එකතු කරන්න. වතුර එකතු කරගද්දිත් හොඳින් මතක තියාගත යුතු දෙයක් තියෙනවා. මේකට අපි පාවිච්චි කරන්න ඕන හොඳින් උතුරු වාගත් උණු වතුර. ඒ වතුර කෝප්ප තුනත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕන.
දැන් ඒකට ඉතිරි සීනි ටිකත් එකතු කරගන්න අපි තලාගත්තු එනසාල් ලුණු එකතු කරගන්නවා මේක ඉතාමත්ම මද ගින්නේ විනාඩි 15ක් වගේ හොඳින් උණු වෙන්න ඕන මේ පැණියක උණු වෙන පදම ගැන කියනවා නම් අපේ අම්මා නම් අපිට කියලා දුන්නේ පුංචි බුබුලු ඇවිත් දොඹගෙඩි වගේ බුබුලු වෙනවා නම් අන්න ඒක තමයි නියම පදම කියලා. ඔයාලට පේනවනේ අපේ පැණියකෙත් දැන් දොඹගෙඩි වගේ බුබුලු වෙනවා. ඇඟිල්ලට ගත්තාම මෙන්න මේ විදිහට නූලක් වගේ ඇදෙන පදමට අපේ පැණියක තියෙනවා. එහෙනම් අපේ ලිප ඉක්මනින්ම ඔෆ් කරන්න. දැන් ඔයාලට පුළුවන් අපි තම්බාගත්තු පිටු ටික ටිකෙන් ටික එකතු කරලා ඉක්මනින්ම කලවම් කරගන්න. දැන් ඔයාලට පුළුවන් නැවතත් ලිප ඔන් කරන්න. ලිප ඔන් කරලා මේක හොඳින් කලවම් කරන්න. ටිකක් වෙලා කලවම් කරද්දී ඔයාලට තේරෙනවා මෙන්න මේ විදිහට වැලි තලපෙක එක තැනකට අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා වගේ. අන්න ඒ වෙලාවේදී ලිප ඔෆ් කරලා අපි කලින් සකස් කරගත්තු ට්‍රේ එකට මේ වැලි තලප ටික එකතු කරගන්න. එකතු කරගෙන එක සමාන විදිහට හොඳට මට්ටම් කරගන්න. කෙසෙල් කොලයකට මම පොල් තෙල් ටිකක් එකතු කරලා මේක තවත් පිළිවෙල කරගන්නවා. එක සමාන කෑලි වලට මේක මම කපා ගන්නවා. කෑලි වෙන් කරන්න හදිසි වෙන්න එපා. මේක විනාඩි 20ක් 30ක් වගේ හොඳින් නිමෙන්න දෙන්න. එතකොට තවත් මේක හොඳින් සෙට් වෙනවා. එහෙම සෙට් වුණාම ඔයාලට වැලි තලපෙක කැඩෙන්නේ නැතුව ඉතාමත්ම ලස්සනට වෙන් කරගන්න පුළුවන්. එහෙම වෙට් කරගත්තු වැලි තලප ටිකක් තමයි ඔයාලට මේ පේන්නේ. වැලි තලප හදන්න බය වෙලා හිටියා නම් බය වෙන්න එපා. මෙදා සිංහල අවුරුද්දට ඔයාලටත් ගෙදරදීම රුලන් වලින් තාමත් මේ ඉක්මනින් ලේසියෙන් වැලි තලප හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් අතම හදලා බලන්න. අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. අපිව subscribe කළ නැත්නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.